2009 to 2012, that was grave and minor. Balaha sulu aparada vartha gatala thina police 32000 varsha hatra gattama 32000 lamainte eriya 32259 kaanthawante eriya 39604 ak meva ithamathma barapatala datta me hethu nisama thamai loma arakshaka adhikari sabhapati thumiya kiyuwa aakarein api me wenakota garu agramathi rani wickremasinghe medithumat e wageema police pathithumage illimak kala thiyena vishesha police ekakayak like the fcid we need a special crime division for women and children niyojya police pathithumage yatate vishesha ekakayak karaha visheshama meva sambandhin kriyaatmaka kirimata puhunuwa lat meeka kiya wena tan walata maaru karanne thum meeka wenuwenma vishesha ekakayak aniwaryenma awashya e wageema mam pahedili matak kala diyuti heta anidda wenakota parliamentuwata lama naithika lama arakshaka panata ගෙනීමටත් අපි විධිවිධාන සකස් කරලා තියෙනවා මේක මේ වෙනකොට නීතිපති දෙපාර්තමේන්තුවේ සම්බන්ධයෙන් ඒ පසු විපරමකින් ඒ සම්බන්ධයෙන් සොයලා බලලා අඩුපාඩුකම් සකස් කරලා නැවත වාරයක් ඉදිරිපත් කරන සූදානම් වෙලා සිටිනවා මම හිතන්නේ නෛතික ළමා ආරක්ෂක පනත ගෙනීමත් ඒ වගේම ළමා ආරක්ෂක අධිකාරී සභාපති නටාෂා බාලේන්ද්‍රගේ යෝජනාවක් තමයි ජාතික ප්‍රතිපත්තියක් මත ගොඩනැගිච්ච ළමා ආරක්ෂක ප්‍රතිපත්තියක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි මේ ජාතික ප්‍රතිපත්තිය මත ගොඩනැගිච්ච ඒ ප්‍රතිපත්තිය යටතේ ওই විශේෂ පොලිස් ඒකකයත් මොකද අද තියෙන්නේ කාන්තා ළමා ඩෙස්ක් එකක් තිබ්බට පොලිසියකට ගියාමත් ඒ ඩෙස්ක් එකේ ඉන්න නිලධාරිනියටවත් එයාගේ රාජකාරිය කරන්න අඩු ගානේ පුටුවක් බංකුවක්වත් නැහැ ඒ පොලිස් වසම තුල ඒකට අවශ්‍ය කරන නෛතික බලතල තියෙනවද කියන එක ප්‍රශ්න මේ හේතුව නිසාම තමයි මේ යෝජනාව ආවේ අපි ගරු අග්‍රමාත්‍යතුමාත් එක්ක සාකච්ඡා කරලා පොලිස් ප්‍රතිතුමාට මේ යෝජනාවක් ඉදිරිපත් කරන්න සූදානම් වෙමින් සිටිනවා විශේෂිත වූ පොලිස් ඒකකයක් මේ සම්බන්ධයෙන් කාන්තා සහ ළමයින් විශේෂයෙන්ම ළමයින්ට එරෙහිව අර කලින් කිව්වා ආකාරයෙන් 2012 සිට 2014 කියන මේ වකවානුව තුල මේ අපරාධ 20%කින් වැඩි වෙලා තියෙනවා මේ අපි නිකන් හිතුමතේ කියනවනේ මේ වාර්තාගත වෙච්ච සිදුවීම් 20%කින් වැඩි වීමට හේතුව තමයි ඒ කරපු විමර්ශනෙන් පෙන්නුම් කරනවා රජයක් හැටියට රජය චූදිතයන්ට දඬුවම් දීමට අපොහසත් වීම the state has failed to criminalize the criminals and this is one of the reasons to why these crimes are keep increasing and that these situations are aggravated ඉතින් මේ හේතුව නිසාම තමයි අද යාපනේ මම හිතන්නේ ළමා ආරක්ෂක අධිකාරී සභාපතිතුමිය කිව්වා ආකාරයෙන් ජනතාව මේකට හඬක් නැගිය යුතුයි නමුත් ජනතාව නීති අතර ගැනීම අපි තරීම ප්‍රතික්ෂේප කරනවා ජනතාව තමගේ විරෝධය ප්‍රකාශ කිරීම ඇත්තටම සාධාරණයි අද මේ රටේ දරුවන්ට තමගේ ළමා කාලයේ ළමෙක් කිරී ජීවත් වෙන්න සැකසিলা නැත්නම් අමානුෂික ලෙස මේ රටේ සමහර කොටස් කටයුතු කරනවා නම් මේකට එරෙහිව අපි සියදනම් නැගිටිය යුතුයි විශේෂයෙන්ම ළමා කටයුතු අමාත්‍යාංශයේ මේක නැති කරන්න මේ මහ පොලෙන් තුරුම් කරන්න සියලුම පියවරවල් ගන්නවා කියන එකත් ඒ වගේම නීතිය ශක්තිමත් කිරීමට අවශ්‍ය කරන හැම විදි විධානම අපේ අමාත්‍යාංශයේ හරහා විශේෂයෙන්ම ජස්ටිස් මිනිස්ට්‍රිය එක සහ අනිකුත් අදාළ ඒකාබද්ධ අමාත්‍යාංශයක කටයුතු කිරීමට අධික නැමැතිතුමත් ඒ අදාළ ඒකාබද්ධ අමාත්‍යාංශ ඒ වගේම ජනමරතුංග මෙම්තුමාගේ අමාත්‍යාංශ මේ අමාත්‍යාංශ එක්ක ඒකාබද්ධව කටයුතු කිරීමට අපි මින් ඉදිරියට පියවර ගන්නවා කියන එකත් මේ අතරතුරේ තවත් විශේෂයෙන්ම දරුවන්ට ගැහණු දරුවන්ට මුහුණ පාන සිදෙන බොහෝ දේවල් තියෙනවා අද විද්‍යුත් විශේෂම පරිගණකයේ හේතු කරගෙන අද තියෙන සෝෂල් මීඩියා එක හරහා කාන්තාවන් සිදුවෙන උවදුරු සමහරට මේ සම්බන්ධයෙන් කතා කරන්නෙත් නැහැ ගැහණු දරුවා බයයි දෙමෝපියන්ට කියන්නත් බයයි ගැහණු දරුවා බිය ගන්නලා විවිධ දේවල් කරන තත්ත්වයක් අද විශේෂයෙන්ම මේ Facebook හා social media එක හරහා සිදුවෙනවා මේකට තරේම මේ වරදකරුවන්ට මේ චූදිතයන්ට ගැහණු දරුවෙක් අපහසු තත්ත්වයකට පත් කරන ගැහණු දරුවෙක් බිය ගන්නලා අනිසලස ප්‍රයෝජනය ගන්න අය මේවා මැඩපවත්තන ක්‍රමවේද තියෙනවා මේවා මැඩපවත්තන ක්‍රියාත්මක කරන යාන්ත්‍රණ තියෙනවා මේව හොයා ගන්න පුළුවන් මේගොල්ලන් හිතාගෙන බොහෝ වෙලාවට අපි මේ ගෑනු දරුවෙක් බිය ගන්නලා සෝෂල් මීඩියාක හරහා විවිධ දේවල් කරගන්න පුළුවන් කියලා මේවා අපව හොයන්න බැහැ කියන තත්ත්වයක ඉන්නේ නමුත් මේව හොයා ගන්න ක්‍රමවේද තියෙනවා ළමා ආරක්ෂක අධිකාරී සභාපතිතුමිය විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් විශාල අවධානයකින් කටයුතු කරන්න අපි මින් ඉදිරියට කටයුතු කරන්න සූදානම් වෙලා ඉන්නවා
යම් කිසි දරුවෙක් අපහසුතාවයකට පත් වෙලා තියෙනවා නම් පාසල යන දරුවෙක් Facebook හරහා හෝ මේ වාගේ social media එක හරහා ගනුදෙනු කරලා අපහසුතාවයකට පත් වෙච්ච මොකද මේ දරුවා හරි ලාබාලයි තරුණ දරුවෝ මේ තරුණ දරුවන් නොමග යවන පිරිසුත් තින මේ පිරිස් අපේ අධිකරණ පද්ධතියට හෝ අපිට අහු වුණොත් කවදාක්වත් මේ අයට නිදැල්ල යන්න හම්බෙන්නේ තරේම දඬුවම් කරන තත්යකට අපිපත් කරනවා අපි දැන් මේ සම්බන්ධයෙන් විශේෂ ඒකකයක් හරහා සොයා බලමින් සිටිනවා කවුද මේ අහිංසක ගැහණු දරුවන් අප ගැහණු දරුවෝ විතරක් නෙවෙයි දරුවන් අපහසු තත්යකට පත් වෙන ගැහණු පිරිමු දෙපාර්ශ්වයම අපහසු තත්යකට පත් කරන පුද්ගලයන් කවුද මේ අය හොයා ගැනීමේ ක්‍රමවේද තියෙනවා යාන්ත්‍රණ තියෙනවා මේවා හරහා හොයාගෙන දඬුවම් ලබා දීමටත් අපි කිසිවිටකවත් පැකිලෙන්නේ නැහැ මේ අපරාධ මේ අහිංසක සෝචනීය අවස්ථාවේදී මේකෙන් දේශපාලන වාසි ගන්නද සමහරක් කටයුතු කරනවා මේක දේශපාලනීයකරණය මේක නිර්දේශපාලනීය විය යුතුයි දේශපාලනයෙන් තොර මේ සම්බන්ධයෙන් අපි පැහැදිලිවම වගකීමකින් අපි නීතිය ක්‍රියාත්මක විය යුතුයි නමුත් සමහරක් දකුණේ මේක දේශපාලනයේ වාසිගණ්ඩ කටයුතු කරනවා නම් මම මේක තරේම හෙලා දකිනවා කාන්තාවක් හැටියට විශේෂම ළමා කටයුතු ඇමතිතුමේ හැටියට තිදරුමමක් හැටියට මෙතන මේක දේශපාලනයෙන් තොරව අපි සමස්ත ශ්‍රී ලංකික ජනතාව නැගිටිය යුතුයි මේව මැඩපවත්වන්න මේව නැති කරන්න මේවා ඒ අය පාලනය කරපු කාලේ දිගින් දිගටම ඒ අයගේ ගැතිකම් කරපු දේශපාලඥයන් විසින් මේ රටේ කාන්තාව දූෂණය කරනකොට දරුවම දූෂණය කරනකොට දරුවමට අතවර කළා 100 දෙනෙක් 200 දෙනෙක් අතවර කළා ඒවට සාජ්‍ය දානකොට නිහඬව හිටලා මේගොල්ලම ආරක්ෂා කරගත්ත දේශපාලඥ මේ දේශපාලඥ අම්මද විපක්ෂයට ගිහිල්ලා කියනවා අපේ අතින් වැරදි සිදු වුණා ජඩකම් බලුකම් තිරසම් වැඩ කරපු අය අපි ආරක්ෂා කරා මේ අය කරපු වැරදි අපි වැහුවා ඒවනි ඒගොල්ලම නිදොස් කරා මෙහෙම කියව පුද්ගලයන් දැන් දේශපාලන වාසි ගන්න මේව පාවිච්චි කරනවා මම ඒක තරේම ප්‍රතික්ෂේප කරනවා හෙලා දකිනවා හෙට දවසේ අපි කරන්නේ මේ රටේ අලුත් සංස්කෘතිය බිහි කරන සමස්ත ශ්‍රී ලංකික ජනතාව නැකිටන එක සමස්ත ශ්‍රී ලංකික ජනතාව ළමා හිංසනය කාන්තා හිංසනයට තිත තියන්න නැගිටින්න කියලා මම ආරාධනා කරනවා මේ හිංසනයට තිත තියන්න විශේෂයෙන් අපි මේ රටේ පූජක පක්ෂය ඒ වගේම හැම ආගමකින්ම නියෝජන වෙන පූජක පක්ෂය ඒ වගේම විද්වතුන් සහ රටේ ප්‍රභූවරුන් දේශපාලඥයන් ගම් නියෝජනය කරන නායකින් මේ සියලු දෙනාම මේකට තිත තියන්න නැගිටිය යුතුයි රටේ අපි ආකල්පයක් මානසිකත්වයක් කතිකාවක් ඇති කරගත යුතුයි දරුවෙකුට හෝ කාන්තාවකට හිංසනය කරන පුද්ගලයන් නීච දුර්වල පුද්ගලයෙක් කියන එක මේ හෙලා දැකීම තුලින් කෙනෙකුගේ මනසට අපි හොඳ දේ ලබා දීමට අපි කටයුතු කරන අතරේ විශේෂම වැරදි වැඩ කරන පුද්ගලයන්ට දෙසරයක් තුන්සරයක් හිතන්න මේව කරන්න ඉස්සෙල්ලා ඒ තැනටපත් කරන්න අපි කටයුතු කළ යුතුයි මම සම්මස්ත ශ්‍රී ලංකික ජනතාව ඉල්ලා සිටින හිර දවසේ හවස පහමාරට වගකිවිතු පුරවැසියන්නම් ළමා හිංසනයට තිත තියන්නම් ඒ වගේම විද්‍යාව වෙනුවෙන් ඉටිපන්දමක් පත්තු කරලා අපේ කනගාටුව ප්‍රකාශ කිරීමට අපි නැගිටින්න කියලා හතර දිනක් දූෂණය කළා තව අයට ආරාධනා කරලා දූෂණය කරන තත්ත්වර දූෂණය කළා මරලා දාලා යන තත්ත්වයකට තිරසන් අමානුෂික ලෙස හැසිරෙන පුද්ගලයන්ට එරෙහිව නැගිටින්නත් මෙය හෙලා දකින්නත් විද්‍යත් විද්‍යාගයේ පවුල වෙනුවෙන් අපේ අවංකම කනගාටු ප්‍රකාශ කරන්න හිර දවසේ අපි සියලු දෙනාම නැගිටිමු කියලා මම ආරාධනා කරනවා